හඳුනේ මට අර ගිය සතියේ අර මම මිත්‍යා දෘෂ්ටියක හිටියනේ හඳුනේ මේ හැමදේම කර්ම නිසා වෙන්නේ කියලා අර මම කිව්වට පස්සේ ඔබ වහන්සේ පැහැදිලි උත්තරයක් දුන්නා. ඒ වුණත් මම මේ ඒ වෙනකොටත් මං හිතාගෙන හිටියේ මං කිව්වේ හඳුනේ අපි මේ රටවල් වලට එන්න සිද්ධ වුණෙත් කර්මයන් නිසා වෙන්නේ නැති ඔහොම කියලා. ඒ කියන්නේ මම හිත හදාගෙන හිටියේ. ඒ කියන්නේ මේ හීතල කාලේ ඇඟිලි පැල්ලලා තියෙන හඳුරන්නේ මේ ෆෝන් එකවත් ටච් කරන්න අමාරුයි. මං හිත හදාගෙන හිටියේ කමන්නේ මේක මට මොකක් හරි මේ කර්මයන් නිසා වෙන්නේ නැති. ඉතින් ඒක මේ ඉවසගෙන මං වැඩ කරනවා. අර වහන්සේ අර උදාහරණයක් දුන්නේ මේ හිමින් දුවන ඕන තැනදී හයියෙන් දුවල වැටුණාම ඒක කර්මය කියලා ගන්නවද කියලා හඳුන්නේ. ඉතින් මේ දැන් ඒ වෙලාවෙත් මම කල්පනා කරේ මේ මගේ අතේ ඇඟිලි පැල්ලලා තියෙන මම හයියෙන් දුවන්න ගිහිල්ලා නෙමෙයි. ඒ වුණත් ඊට පස්සේ මේ නැත්තම් මම ඒ ඔක්කොම දුකයි කියලා මේ යුතුයකම් ඉෂ්ට කරන්නේ නැතුව මහාන වෙන්න ගියොත් මට අන්තිමට දිත්ත ධම්ම වේදසීය වශයෙන්ම ඒක කවදා හරි මේ ආත්මෙදිම පළ දෙයි මේ සමහර විට. ඊට පස්සේ හඳුන ඕක ගැන මම මේ කල්පනා කර කර ඉන්නකොට වහන්සේ දුන්න උත්තරේ මම ආය අහනවා. ඔය වගේ වීඩියෝ සෑහෙන වෙලාවක් ඒ මට දුන්න උත්තරේ මම ඇහුවා. ඊට පස්සේ තමයි කල්පනා වුණේ හඳුනේ මේ ඔබ වහන්සේ දේශනා කරේ සාමාන්‍ය පුතත්ජනෙට නම් අරම හිතුවට කමක් නැහැ. මේ නිවන් මාර්ගයේ යනකොට නම් අරම හිතන්නම ඕන. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය දුරු කරන්න වෙනවා හඳුනේ. මේ ඉතින් මම කල්පනා කර කර ඉන්නකොට දැන් තමයි මගේ ප්‍රශ්නයක් ආවේ හම්බුනේ. දැන් සක්කාය දිට්ඨිය කියන එකේදී අපි දැන් ඔය මම කියලා ඉන්නක් ගහනවනේ කොතනක හරි හඳුරන්නේ. ඒ ගහන තැන ඉඳලානේ අපි හැම දෙයක්ම බලන්නේ හඳුරන්නේ. දැන් ඔය මේ මොකද්ද ඒ ඉන්න ගහන මේ මොහොතේනේ ඒක වෙන්නේ. අපි දැන් අනාගතේටත් කියන්න බෑ අතීතයටත් කියන්න බෑ. ඒ කියන්නේ මේ මොහොතේනේ මේක වෙන්නේ හඳුරන්නේ. දැන් අපි ඔතෙන්දී හේතුඵලයේ විදියට ගත්තාම දැන් අපි හැමතිස්සෙම දකින්නේ ඵලය. ඒ කියන්නේ අපි හැමතිස්සෙම ඵලය දකින්නේ. දැන් හේතුව ඒටි ඉස්සෙල්ලා මේ වෙලා තියෙන. දැන් මේ මොහොතේ හැමතිස්සෙම ඵලයක් දකින්නේ හඳුරන්නේ. ඉතින් මේ දැන් හේතුව නැති කරන්න අතීතයට යන්න වෙනවනේ. තප්පරයක් හරි අතීතයට යන්න වෙනවනේ. දැන් ඒක කොහොමද කරන්නේ කියලා නිකන් ඒ වගේ මට ඒ වගේ පොඩි මේ ප්‍රශ්නයක් ආවමනේ. අන්න ඒකට තමයි මේ පොඩ්ඩක් ඒ කියන්නේ ආයේ මේ අතීතයට යනවා කියලා දැන් මේ ඒ කියන්නේ අතීතයට යන්න ඕමනාවක් නෑ. ඔව් එහෙමයි හඳුනා. ඔව් මේ අපි දකින්න ඕන මේකයි. දැන් මේ මොහොත ගන්නකො අතීතන්නත් වාගමීය නප්පටිකංකේ අනාගතං යදතීතං පහේනන්තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නස යෝධම්මං තත්ත තත්ථ විපස්සති අසංහිරං අසංකුප්පං තං විද්වාමනු බ්‍රෝහේ අජ්ජේව කිච්ඡාතප්පං කෝජඤ්ඤා මරණංසුවේ නහේනෝ සංගරන්තේන මහාසේනින මච්චුණා බද්ධේක රත්ත සූත්‍රය. මොකද්ද මේ කියන්නේ? අතීතනාත්වාගමීය. අතීතේ ගෙවිලා ඉවරයි දැන්. නප්පටිකංකේ අනාගතං. අනාගතේ උදා වෙලා නැතා. එහෙමයි. යදතීතං පහේනන්ත. ගෙවිච්ච අතීතේ පහ වෙච්ච අතීතේ පහ කරලම දාන්න. තේරුමක් නැහැ. මොකද අතීතේ ගත හැකි හරයක් නැහැ. අතීතය කියන්නේ හිස් මායාවක් විතරයි. හිස් සිහිනයක් විතරයි. අපත්තං ච අනාගතං. අනාගතේ ප්‍රාර්ථනා කරන්න එපා. මොකද අතීතයේ ගෙවිලා ඉවරයි. අනාගතේ උදා වෙලා නැහැ. අපත්තං ච අනාගතං. පච්චුප්පන්නසයෝ ධම්මං තත්ත තත්ථ විපස්සති. එහෙනම් දැන් අතීතයක් ගෙවිලා ඉවරයි. අනාගතෙත් උදා වුණේ නැහැ. දැන් එහෙනම් කොතනද ඉතුරු වෙලා තියෙන්නේ? මේ මොහොත. ඒ කියන්නේ ඔව් මේ මොහොත. දැන් ඔන්න බලන්න නුවණින් කල්පනා කරලා දැන් අතීතයේ ගෙවිච්ච ඒ කිසිම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයක නැත්තම් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ මාත්‍ර වල හරි ඒ නාම රූප වල ගත හැකි හරයක් තියෙනවද? නෑ ස්වාමීන් වහන්සේ. අනාගතේ උදා වුනේ නැති නිසා අනාගතේ මෙවදු නාම රූප ඇති වෙයි කියලා ඇති කරගත්ත සිහිනවල හරයක් තියෙනවද? ඒ වලත් නෑ හඳුන්නේ ස්වාමීන් වහන්සේ. එහෙනම් දැන් ඔබ නුවණින් කල්පනා කරලා බලන්න ඕන වර්තමානීය දැන් ඊළඟට එහෙනම් ඉතුරු වෙන්නේ මොකද්ද? එහෙනම් අපිට කිසිම කාම්පාවක් නැතුව අතීතයත් අත්හැරලා දාන්න පුළුවන් අනාගතයත් අත්හැරලා දාන්න පුළුවන් නේ. එහෙමයි හඳුන්නේ. එහෙනම් දැන් ඉතුරු වෙන්නේ කොතනද? මේ මොහොත. මේ මොහොත කියන්නේ කොච්චර කාලයක්ද? ඒක අර බුදුහාමුදුරන්ගේ ඇසින් දැකපු විදියට නම් චිත්තක්ෂණයේ ඒ කියන්නේ චිත්ත විදියක් දක්වාම යන්න පුළුවන් කියලා හිතෙනවා. ඒ කියන්නේ නේද? චිත්තක්ෂණයයි. ආ චිත්තක්ෂණයයි හඳුන්නේ. හා. චිත්තක්ෂණයක් කිව්වට ඒකත් නැවත උප්පාද දිටි භංග කියලා තුනකට බෙදෙනවා. එහෙමයි හඳුන්නේ. උප්පාද දිටි භංග. එතකොට ඇත්තටම කිව්වොත් මේ අතීතේ නම් මේ අනාගතේ නම් මේ දෙක මුණ ගැහෙන තැන තමයි වර්තමානීය කියන්නේ. අතීතයත් අනාගතයත් මුණ ගැහෙන තැනට කියන්නේ වර්තමානීය කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ කාල පරාසයක් වශයෙන් දක්වන්න බෑ. මෙච්චර කාලයක් කියලා. ඒ තරම් අති සූක්ෂම කාලයක් තමයි වර්තමානීය කියලා පනවන්න වෙන්නේ. දැන් ඒක පෙන්නලා දෙන්න මොකද්ද වර්තමාන මොහොත කියලා. දැන් කොච්චර සුළු කාලයක්ද කියනවනම් වර්තමානීය කියන එක. දැන් ඔබතුමා කියවනේ අර මම කියලා ඉන්නක් ගහගෙන යන ආදි වශයෙන් කොහෙන් හරි මේ මම කියන එක පටලව ගන්න තමයි හිත හදන්නේ කියලා. දැන් බලන වර්තමානීය උරුම කාලය මම කියන පදයට තියෙන අකුරු දෙකක්. එහෙමයි. පළමුවෙනි මයන්න කියලා දෙවෙනි මයන්න කියද්දී පළමුවෙනි මයන් අතීතයට ගිහින් ඉවරයි. එහෙමයි හඳුන්නේ. ඒ කියන්නේ මම කියන අකුරු දෙක කියන තරම්වත් කාලයක් උරුම මමෙක් නෑ මෙතන. එහෙමයි. තේරුණා? ඒ කියන්නේ මා කියන අක්ෂර දෙක කියද්දී හැමතිස්සෙම පළමු අක්ෂරය කියද්දී දෙවන අක්ෂරය කියද්දී පළමු අක්ෂරය අතීතයට ගිහින් ඉවරයි. එතකොට ඒකේ තේරුම එහෙනම් මම කියලා කියන්නවත් පුළුවන් සමතෙක් මෙතන නැහැ වර්තමාන තුල පනවන්න බෑ. එහෙනම් මොකද්ද මේ පවතින හොදෙකම මායාවක්. දැන් මායාවක් නැහැ කියන්නේ මායාවක් තියෙනවා. මායාවක් නැත්තම් කවුද මේ සසරේ සැරිසරන්නේ? මායාවක් ඉන්නවා. සත්‍යය නෙමෙයි. එයත් නැහැ කිව්වහම තමයි අන්නර සියල්ලෙන් සියල්ල හිස් වෙච්ච නාස්තිකවාදයට වැටෙනවා. එතකොට අගම්මුලක් තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට. එහෙනම් මායා සත්‍යයක් ඉන්නවා. මේ මායා සත්‍යය මේ උදෙක්ම ස්කන්ධ කෙරෙහි ඇති කරගෙන තියෙන චන්දරාගය සිත විසින්. එතකොට එහෙනම් වර්තමානයේ කියන්නේ අති සූක්ෂම කාලපරාසයක්. අපිට ඒක තේරුම් ගැනීම පහසුට චිත්තක්ෂණයක් කියමුකෝ. එහෙනම් ওই චිත්තක්ෂණයත් ගොඩනගන්නේ කොහොමද කියලා දැන් බලන්න ඕන. චක්කුංච පටිච්ච මොකද්ද ඔය පච්චුප්පන්න මොහොත කියන්නේ? මෙන්න මේකයි චක්කුප්පන්න මේ පච්චුප්පන්න මොහොත කියන්නේ. චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥාන. එපෙදි සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාන. ගානංච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ගාන විඥාන යන ආදී වශයෙන් ඒ මොහොතේදී ඇහත් රූපයත් කනත් සද්දයත් නාසයත් දිවත් නාසයත් ගන්ධයත් දිවත් රසත් කයත් ස්පර්ශයත් මනසත් ධර්මත්. ඇහැයි රූපයයි පටිච්ච වෙලා චක්කු විඥානය සකස් වෙනවා. කනයි සද්දයයි පටිච්ච වෙලා සෝත විඥානය සකස් වෙනවා. නාසයයි ගන්ධයයි පටිච්ච වෙලා ඝාන විඥානය සකස් වෙනවා. දිවයි රසයි එකතු වෙලා පටිච්ච වෙලා පෑහිලා ජීවහා විඥානය සකස් වෙනවා. කයයි පොට්ටබ්බයි කයයි පොට්ටබ්බ ස්පර්ශය එකතු වෙලා ස්පර්ශය පටිච්ච වෙලා කාය විඥානය සකස් වෙනවා. ඊළඟට මනසයි ධර්මයි පටිච්ච වෙලා මනෝ විඥානය සකස් වෙනවා. මෙන්න මේ විඥානේ සකස් වෙන ඒ නිමේෂයට තමයි පච්චුප්පන්න මොහොත කියන්නේ. එහෙනම් ඔබ ඔය කියන ඔය මම කියන ස්වභාවය ඔය මම ඉන්නවා යන ආදී වශයෙන් දැනෙන ස්වභාවය මේ ඊටාම සුළු කාර්යපරහසය තුල පවතින ස්වභාවයක්. අපිට මේක මේ මම අතීතයේ සිටි අනාගතයේ තිනා යන ආදී වශයෙන් තේරෙන්නේ ඒ අවිජ්ජාවෙන් හදා ගන්නා වූ ඒ චිත්ත පරම්පරාවට ඇති කරගෙන තියෙන චන්ද රාගය නිසායි. නැත්තම් මේ මොහොතේ දැන් මම ඉන්නවා යන අදහසින් කෙනෙක්ට දැනෙන්නේ. එහෙනම් ඒ මොහොතේ විඥානය සකස් වුණාමයි. එහෙනම් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං යන අදහසින් චක්කු විඥානය හටගත්තාම මම චක්කු විඥානයේ ඉන්නවා කියලායි දැනෙන්නේ. එතකොට දැනෙනවා මම රූප දැන ගන්නා කෙනෙක්. ඔය විදිහටම ශබ්ද දැන ගන්නා කෙනෙක්, ගන්ධය දැන ගන්නා කෙනෙක්, රස දැන ගන්නා කෙනෙක්, ඊළඟට කායික ස්පර්ශය දැන ගන්නා කෙනෙක්, ඊළඟට අදහස් දැන ගන්නා කෙනෙක්. එතකොට එහෙනම් ඔය මම කියන ස්වභාවය මේ විඥාන හය අතර දෝලණය වෙනවා. වේගෙන් දෝලණය වෙන නිසා හය තුලම මම ඉන්නවා වගේ දැනෙනවා. නමුත් ගැඹුරින් බැලුවහම පේනවා එකින් එකට මේ විඥාන එකක් හට ගන්නකොට එකක් පහක් නිරුද්ධ වෙනවා. එකක් හට ගන්නකොට පහක් නිරුද්ධ වෙන හැමතිස්සෙම එකක් හටගෙන තියෙන නිසා මේ යාවත් කාලින් මේ නිසා දිගින් දිගට එතකොට අපට තේරෙනවා අපිට මේ දිගටම මේකේ ඇතුලේ මම ඉන්නවා කියලා. නමුත් ගැඹුරින්ම බැලුවහම පේනවා ඒ මොහොතේදී විඥානේ ප්‍රත්‍යයෙන් උපදින නිසා තමයි නොනවත්තා මේ ක්‍රියාවලිය සිද්ධ වෙන නිසා තමයි මම දිගටම ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. දැන් ওই විදිහට විඥාණයෙන් විඥාණය නිරුද්ධ වෙලා යනවා. චක්කු විඥාණය නිරුද්ධයි. සෝත විඥාණය නිරුද්ධයි. ඝාන විඥාණය නිරුද්ධයි. ජීවා විඥාණය නිරුද්ධයි. කාය විඥාණය නිරුද්ධයි. පංචාදාර නිරුද්ධයි. දැන් කොහෙද ඉන්නේ? මම. මනෝද්වාරේ. ඔන්න මනෝද්වාරේ ඉන්නේ. දැන් ඔන්න ධානා සමාපatti. ඕන ධානය තුළ ඉන්නවා දැන් මම. ඕන සමාපත්තියට ගියා දැන් මම. දැන් ඕන රූප සංඥා ඉක්මවුවා මම. දැන් රූප සංඥාව ඉක්මවනකොට දැන් පංචද්වාරේ ඉන්නකොට මම කාම සංඥාවක්. ඊළඟට පංචද්වාරයම නිරුද්ධ වෙලා ධානයටපත් වුණාට පස්සේ මම රූප සංඥාවක්. ඊට පස්සේ රූපාවචර ධානත් ඉක්මවලා අරූපාවචර සමාපත්තිය වලට සමවැදුනහම මම අරූප සංඥාව. ඊට පස්සේ මොකෝ වෙන්නේ? ඒ මනයි ධම්මයි ඝට්ටණය වෙන ක්‍රියාවලියත් නිරුද්ධ වුණාම වේදනා සංඥා නිරුද්ධ වෙනත් එක්ක මොකද වෙන්නේ? මොකද වෙන්නේ? වේදනා සංඥා වේදයට නිරෝධයට සමාදිනවා. එතකොට මොකද වෙන්නේ? මම කියලා කියන කෙනෙක් දැන් ඉතනනේ. එහෙනම් මේ මම කියන්නේ මේ ద్వාරහේ දෝලණය වෙන සිත. ඒ මොහොත ඒ විඥානේ සකස් වෙන මොහොත තමයි මේ මම ජීවත් වෙන මොහොත හැටියට දැනීම. එහෙනම් ඔබම කල්පනා කරන්න යමක් ගැඹුරින්. අතීතෙත් ගන්න හරයක් නැත්තම් අතීතය සිහිනයක් විතරනම් අතීතයේ සාකල්යෙම අසාරණං අනාගතේ උදා වුණේ නැහැ. ඒ නිසා අනාගතයත් සාකල්යෙම අසාරණං. එන වර්තමාන මොහොතේ ඔබට ගන්න සාරයක් තියනවද? මම කියන අක්ෂර දෙක සජ්ජානා කරනකම්වත් මම කියන අක්ෂර දෙක කියනකම්වත් උරුම නැති වර්තමානයක් තියෙන්නේ. එහෙනම් අතීතයේත් ගත හැකි සාරයක් නැහැ, අනාගතයේත් ගත හැකි සාරයක් නැහැ, වර්තමානයේත් ගත හැකි සාරයක් නැත්තම් කොහෙද සාරයක් තියෙන්නේ? ඒ කියන්නේ නිවනම ඒ කියන්නේ එක තව හොඳට කල්පනා කරන්න ඕන හඳුරන්නේ. තා මේ එතෙන්ට ගියා කියනම හඳුරන්නේ මේ ඔය නිවන මේ දැක්කා කියන වගේ අදහසක් නේ හඳුරන්නේ. මේ ඒකම වෙන්නේ නැති මේ නිවන කියන්නේ කියලාත් හිතනවා ඉතින්. ඉතින් දැන් එතකොට මොකද වෙන්නේ? ත්‍රායි කාලයේම අසාර පැවැත්මෙන් නිදහස් වෙනව නේද? එහෙමයි හඳුරන්නේ එහෙමයි. එතකොට එහෙනම් මොකද වෙන්නේ? ඒ සියලු කාලයන්ට අයිති රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි තියෙන චන්දරාගය දුර වෙනවා. දිගින් දිගට ගැඹුරින් ධර්මයේ වැළුවාම අජ්ජේවගේ චාතප්පං කෝජඤ්ඤා මරණංසුයි. අද කල යුතු දේ අදම කරන, අදම ඔය දේ කරන්න. කෝජඤ්ඤා මරණංසුයි කවුදන් හිට මැරෙයිද කියලා. නහේනෝ සංගරන්තේන මහසේන මච්චුනා. මාරයත් එක්ක කිවිසුමක් අපිට නෑ. මහසේනාවක් එක්ක ඉන්න මාරයත් එක්ක අපිට කිවිසුමක් නෑ. මේක පස්සේ කරන්ද නැත්තම් අනිද්දට කරන්න, ඉන් අනිද්දට කරන්න යන අදිවාසී. එහෙනම් නුවණින් දකිමින් වාසය කරන්න. ඔබ නුවණින් දකිමින් වාසය කරන්න. අතීතේ යම්තාක් රූප වේදනා සංඥා සංකාර විඥාන පැවතියාද ඒ සියල්ල දැන් නිරෝධ ඒ සියල්ල නිරුද්ධ වෙලා විපරිණාමයටපත් වෙලා ඉවරයි. කිසිවක ඒව පහවෙලා ඉවරයි. කිසිවක ගත හැකි සාරයක් නැහැ. අනාගතේ තාම උදා වුණේ නැහැ නිසා අනාගතයේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ බලාපොරොත්තු බාගෙන තේරුම් ගන්න නැහැ. මොකද අනාගතය කියන එක උදා නොවෙන්නත් පුළුවන්. ඊළඟට වර්තමාන කියන මොහොතේ යම් රූප වේදනා සංඥා සංකාර විඥාන මාත්‍රයක් ගොඩනගුණාද ඒ ගොඩනගෙන මාත්‍රයේදී මේ සියල්ල මේ මොහොතේදීම නිරුද්ධ වෙන ඒ සියල්ල මේ මොහොතේදීම විපරිණාමයටපත් වෙනවා ම කියන අක්ෂර දෙක කියනකම්වත් උරුම පංච උපාදානස්කන්ධයක් මෙහි නැ වර්තමාන මොහොත තුල එහෙනම් බලන්න අතීතයේ සාරයක් නැත අනාගතයේ සාරයක් නැත වර්තමානයේ සාරයක් නැත ඒ මොහොතේ ප්‍රත්‍යයෙන් උපදිනා විඥානයක් द्वारहये क्रीडावक करनो ए क्रीडावट संसारी කියලා කියනවා එම හඳුන් ගොඩාක්ම පැහැදිලි දැන් ඇත්තටම උත්සාහ කරන්නේ මං ඒක කොහොම හරි වහන්සේ කියපු විදිහට මේ වීරය කරලා ඒක මේ ඒ තැනට එන්න කොහොම හරි ඒක තමයි ඊළඟට තව දෙයක් අහපු ප්‍රශ්නෙට තවත් පොඩි උත්තරයක් දෙන්න ඕනේ එහෙනම් ඔන්න පච්චුප්පන්නස යොදම්මන් තත්ත තත්ත විපස්සති මොකද්ද කියලා ඇහුවේ අසංහීරං අසංකුප්පතං විද්ධාමන පොහේ එදාටයි අන්න ප්‍රත්‍යයෙන් උපදින්නා වූ ඒ විඥානීය ඒ මොහොතේදී විදර්ශනා කරන සමත් වුණා තමයි තං විද්ධාමන පොහේ මනස ඒ සමාධිය පිහිටලා තියෙන්නේ අසංහීරං අසංකුප්පං ඉහෙරේ නැති විශ්ලේ නැති කම්පා නොවන චිත්ත ස්වභාවය පිහිටන එහෙනම් මොකද කරන්න ඕන ප්‍රත්‍යයෙන් උපදින මොහොත තුල ඔබ විදර්ශනා ඥානිය යුක්තව වාසය කරන්න ඕනේ. ඒ කියන්නේ පච්චුප්පන්න මොහොත විදර්ශනා කරන්න කිව්වේ ඒකයි. ඒ මොහොතේදී විදර්ශනා කරන්න ඕනේ හඳුනේ. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ద్వාරවලදී විඤ්ඤාණය උපදින මොහොත තමයි පච්චුප්පන්න මොහොත කියන්නේ. වර්තමාන මොහොත කියන්නේ. වර්තමාන මොහොතයි හඳුනේ. එහෙනම් ඒ මොහොතේදී ඔබ කාමයේ ආස්වාදයේ ආදීනෝ නොනින් දකින්න වාසය කළොත් එහෙනම් මොකද්ද වෙන්නේ? එයින් ගොඩ නැගෙන්නේ අරමුණක් දැනගන්න විඥානයක් විතරයි. දිත්තේ දිත්තමත්තම් භවිෂති, සුතේ සුතමත්තම් භවිෂති, මුතේ මුතමත්තම් භවිෂති, විඥාතේ විඥාතමත්තම් භවිෂති. තතෝ ත්වං එතකොට කියන්නේ තතෝ ත්වං චන්දන නතේන, යතෝ ත්වං චන්දන නතේන. තතෝ ත්වං චන්දන නතත්ත යතෝ ත්වං චන්දන නතත්ත යතෝ ත්වං චන්දන නවිදන හුරං නෝභ්‍යත්ත මන්ත්‍රේ නිසෙවන්තු දුක්ඛසාත සාත ඔබ කර්ම භවයේ පිහිටන්නෙත් නැහැ ඔබ කර්ම භවයේ පිහිටා නැත්නම් ඔබ පුනර්භවයේ පිහිටන්නෙත් නැහැ ඔබ කර්ම භවයේ පිහිටලා නැත්නම් පුනර්භවයේ පිහිටලා නැත්නම් ඒ අතරමැදත් ඔබ පිහිටා නැහැ එවිට ඔබ සියලු දුකෙන් නිදහස්ව ඒ සදාතනික ශාන්තියටපත් වෙනවා සාදු ගොඩාක් පැහැදිලි ඇත්තටම වහන්සේ දැන් ගිය පාරත් මම අහපු ආර අනන්තයි ඒ කියන්නේ මේ මට දීපු උත්තරේ දැන් මේ අද දීපු උත්තරෙත් මම දිගටම අහනවා මේ ඉතින් ඒකට කොහොම හරි වීරය කරනවා කියන එක තමයි මගේ වහන්සේට දෙන්න තියෙන පොරොන්දුව මේ ඒක කොහොම හරි වීරය කරලා කරනවා කියන එක තමයි අදහස් තියෙන්නේ මේ කියන්නේ ඒ කිසිම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම මොහොතකම දැන් ඔබට යමක් වැටහෙනවා ඇති එහෙනම් පච්චුප්පන්න මොහොත විදර්ශනා කරන්න නම් මොකද්ද වෙන්න ඕන හුස්මක් පාසා සිහිය පිහිටලා තියෙන්න ඕන අන ලෝකෝත්තර ආනාපාන සති පැහැදිලි එහෙම හඳුන ගොඩක්ම පැහැදිලි අන්න දෙන්ට ආවමයි සියලු කෙලෙස් නැසෙන්නේ